ජීවිතයට පෙරහැර උරුම කරගත්ත ජාතියක් අපි. අපේ තිබෙන්නවූ අපූරවත්වේ ලෝකේට කියාපන්න පුළුවන් කලා මාධ්‍ය පෙරහැර. පෙරහැර මංගල්ලයේ දෙවන කුබල් පෙරහැර වේදි සරණට කලයෙන් අප ඔබ සමගෙන් එක් කාස වන්නේ පෙරහැර අස්ශරයෙන් මුළලු කන්ද උඩරටම ආලෝකමත් වෙද්දී ලෝකයකටම පණවිඩයක් වෙනවා. අපි එකතු වෙලා පෙරහැරක් කරන ිනිස්සු ලෝකයේ විචිත්‍රවත්ම පෙරහැර මංගල්ලේ සිදු කරන මිනිස් ධමයක් සේටින්නේ මේ ලක් දරණී තලය කෙන කාරනාව. අපි ආරම්භ කරන්නේ හස්තිරාජ වංශකතාවක් පිළිබඳව කතා කරන්නට හස්තිරාජ වංශය අද දවසේදී අපි සූදානන්වැන්නේ විශේෂි කකාරණාවක් පිළිබඳව කතා කරන්න මොකද බොහෝ දෙනා පෙරහැර නරබද්ධ විශේෂවධානයක් යොමු කරන්නේ කාටද හස්තන්ට ඒනුත් ගරණනුන් වහන්සේ වැඩවන්නව මංග හස්තිරාජය පිළිබඳ බහෝ දෙනෙ කතා භා කරනම් අද ඒ කතාබා දිගුවක් ලෙස නිර්මාණය වෙන්නේ සූශේෂි පුද්ගල චරිතයක් සමගෙන් කතාභා කරමින් මයි අපි මැදරයට ආරාධනාකට යුතුන මංගල හස්තියා පිළිබඳව කතාකරද මේ පුද්ගල චරිතය තිබෙන්නව වටිනාකම ඉතා අගෙන නාකාරනාව පිළිබඳ දැන ගැන්නට පුළුවන් පුදගලෙකට අපි ආාධනාකටේ දුන. අපිතාමත්ම ගෞරුවෙන් මැදිරිට ආාධනා කළේ බන්්ඩාර හැල මල්පය මහත්මට. අයිබෝුවන් මෙතුමාගේ නමේම තියෙනවා මල් කියන වචනයම හැබැයි ඒ මලින් සරසන්න වූ මහා පෞරුෂයක් විදහ දක්වන හස්තියා පිළිබඳව කතා කරන්නට පුළුවන් වෙන මංගල හස්තියාගේ ඒ නෙකවර්ණය නයුත් ඔබ දකිින් පෙරහැර මංගල්ලේ දකින්න වූ වස්ට්‍රාබරණය. කොයියාකාරයට සකසන් ඒ සැකසුම්කරුව අ නිමවුම්කරුව ඇති නම් පෙරහැරේ අලංකෘත භාවය නිර්මාණය කරන්න දායකතවය ලබාදන පුද්ගල චරිතය සම්ි අපිතා කරන්න. ඇහලල් මහත්මාන නි දැන් ඔබතුමන්ත පාරම්පරික උරුමයක් තුළින් තමයික ලැබෙන් ඒ උරුමේ පටගන්න තැනයි ද අපි කතාකරු කොහොමද මේක ලැබෙන ම ඇළමල්පේ පරම්පරාව සිංහල රජ දවස පටන් තමයි මේ පාරම්පරික රාජකාරයේ අපිට පැවැරලා තිබෙන්නේ ඒ මම ඔයා ගත තොරතුරු අනුව මට හම වුණ එද්දා අටසිය තිය දක්වා මගේ අත්තගේ පියා මුත්තගේ පියා මුත්තගේ පියා එද්දා සටසී තිය දක්වා මේ රාජකාරය කරපු බව ඉතිහාසෙ පොත්පත් ොළ සඳහන් වුණ හැබැයි ආරම්භ කරපු වකවානුව මොකක්ද කියලන එදදා සටසය තිහ වෙනකං එතුමා මේ රාජකාරී කරලාතියනවා එතනින් පස්ස එදදා සටසීී තිහෙ ඉඳලා එද් අටසිය අසූ පහ දක්වා මගේ අත්තා අපපච්චිගේ අපපච්චි මේ රාජකාරය ආරම්භ කරලා අවුරදු පණස් පහක් මේ රාජකාරය අකණ්ඩව කරගෙනවෙල්ලා තිබෙනවා තළදා මාලිකාාවේ දළන්දා වහන්සේ වෙනවේ. එතැන්බටන් ඉද්දා සට අසූ පහෙම් පස්සේ මගේ අපපච්චිගේ පියා ඇහැල මල්පේ මුදියන්සෙල්ලාගේ කිරි බණ්ඩා එද්දා සටසය අසූ පහේ ඉඳලා එද්දාස් නමසය තිස් හත දක්වා මේ රාජකාරය අකණ්ඩව කරගෙනැවිල්ලා තියනවා. එතනින් පස්සේ එද්දා සටසය තිස් හතේ අපේ ලොකවත්තගේ අභාවෙන් පස්සේ මගේ පියා ඇහළමල් පෙමතිියන්සේලාගේ පුංචිරාල ඇහළමල්පේ එද්දා සට තිස් හතේ ඉඳලා ඉද්දස් නමසය ඇැත්ත හතර දක්වා මේ රාජකාරය අකණ්ඩව පවත්වෝගෙනාව දළදා වහන්සේ වෙනුවෙන්. එද්දාස් නමසය හැත්තේ හතරේ අගෝස්තුමාසි පෙරහැර අවසන් කරලා දින ගණනාවකට පස්සේ මගේ පියා අභාවයට පත් වුණො එ එදා පටන් ඉදදාස් නමසේ හැත්තේ හතර අගෝස්තුමාසය ඉඳලා අද මේ දක්වා මේ රාජකාරය මම පවත්වාගෙන්වා දැනට අවුරුදු අතලිස් අටයි මේ අවුරුද්ධ වෙනකොට අඩසිය වසකට ආසන්න කාලයක ඉන්නේ ඒමයි තවරුදු දෙක්කින් අඩසිය වසක් වෙනවා සාමාන්‍යෙන්, රාචකාරිය, දේවකාරය නිසි කාරණාවක් කළමනාකරණය කරගෙන අවුරුදු පණහක ආසන්න කාලසමාවකට පැමිණීම, කොච්චර බාග ගැත්්ද. මේක මහා වාසනාවක්. ඒ වාසනාවේ උරුමේ ඔබතුමන්ට තිනවා පරම්පරාවෙන් පරම්පරාවට හැබැයි වාසනාව ලැබුණට ලෝකයකට පෙන්වන්නා සව වගකීම් සහගත තැනක්. කොහොමදේ වගකීම ආරම්භ කරලා ඔබතුමන් තාත්තගෙන් නැනම් පියගේෙන් අපච්චුෙන් ලැබුණුේ උරුමය එතුමන් ලගෙන් ලැබුණු ඥානය හරියාාකාරෝ භාවිතා කරනවා මේ වගකීම තමන්ට තනය කරන්න ලැබුණනම් පස මොනව හැගේ ද වුණේ. මට ඉතාමත්ම සතුට පත්වුණ හරි වාසනාවක් වගේම මේ ලැබෙන්ඩට මංහිතන්නේ පූරුව පිනාපිට තියෙන් ඩෝනෙ. එහෙම නැත්තම් මෙ පමණ කාලයක් අපිට මේ රාජිකාරි මෙච්චර් කාලයක් කරගෙනයන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අනිත්ත එක දැන් මේ වෙනකොට අවුරුදු පනාහකට ආසන්න කාලයක් මම මේ රාජකාරය කිරීමත් මගේ ජීවිති භාග්‍ය කෙටට මම බොහොම ගාම්බීරෝ සල්ලකනම් මොකද මේ තරන් කාලයක් මංහිතන්නේ. මේ රජකාරි කරපු කවුරුත් මංහිතන්නේ නැතු ඇති අවුරුදු පනාගට ාසන්නය ගැන ලොකු කාලසීමාවක්. ඉතින් ඒක අපේ වාසනාවක් අපිට පූරුව පිනතියෙන්ටත් ෝේ අපි ඒකාලෙ යම්කිසි සේවයක් දළඳාවහන්සේවෙනුවෙන් සිදුකරට අවස්ථාව ලැබීම පේ වාසනාවක්. ඒ වාසනාව කරන්න කොට ගෙනනතුමන් මහා රාජකාරියක්ක නොයි රාජකාරී පිළිබොඳව අපි ඔබට රූපර් රාම සහිතවක කතාාක සූදනන් වෙන ඔබ නොදුුට අදසන් ොහොම අපි සන්කගේ තියෙන ොකද ඔබදකින්නේ පෙරහරේ ගමන් කරන හස්තීන් ස මංගල් හස්තිරාජා දැන්. භූපතිත්ව නැතිනම් රාජකීයත්වය ලැබෙන්නේ තමන්ට දළදා වහන්සේගේ නිසි භාරකාරත්වය තිබීම තුළමයි. එතකොට රටක රජු මංගල් හස්තිරාජයටට කොයියාකාරයට සලකන්නේ. ඒ මංගල අහස්ති රජයාාව භාවිත තුළ තමයි සහ භූපතිත්වය තුළ දළදා වහන්සේ තමන් සන්තකවීම මංග හස්තිරාජායා භාවිතා කිරම කෙන කාරනාවට දා රාජ්‍යත්වය ක්‍රාත්මකුණ. ර්මානය අපට යාවජීව දකින්න ලැබෙන්න්නේ පෙරහර මංගල්ලේද මේ කාරණාව. ඇහ මල් මහත්මානින් දැන්. සාමාන්‍ය හස්තියකුට වඩා මේ කටයුත්ත බාර දූර කාරණාවක්. කොහොමද මේ ආරම්භ කරන්න තන්ට මුලින්ම ලැබෙන් කුම හස්තියා ත තනිව මේ කටයුත්ත කරදදි මුලින්ම්ම ලැබුණ. මුලින්ම මට ලැබුණේ දළදාමාලිගාවේ අඩ සිය වසකට වැඩිකාලයක් මේ කටයුත්තර සහභාගුණ රාජ අහස්තිරාජ. රාජා හස්තිරාජාගේ අභාවෙන් පස්සේ ඊළඟට අපිට පුරපපාඩුව පුරුවන්නට සිද්ධ වනේ රත්නපුරේ මාසමන්දේවාලේ ඇතා තමයි අපි මේ සඳහාසාභාගි කරවගත්තේ. වසර පහක් පමණ මේ රත්නපුරේ මහසමන්දේවාල්ලය ඇත දළදා මාලියි පෙරැඇරේ සදාතුක කරඩුව වැඩමවන ඒ කටයුත කරගෙන යන අතරවාරයේදී එක් තරා දිනයක පෙරහැරේ කුඹල් පෙරහැර දෙවැනි දවස මේ රත්නපුරේ ඇත පොඩි කලබලයක් කරලා රන්සිවීගයත් කරඩුවත් රැගෙන ඇතිවූවට ගාල ඉදිරි පසදිවෙන මහමළුවට දෝගෙන ගියා.ඒ අවස්ථාවේදී එදා හිටපු දියවනිලමතුමා නියෝගියත් දුන්නා පසු අෛද්‍යවරුන්ඩ ොයි දුරු ක ඳවල කිව මේ ඇතා දැ මල්ල කරගණටඕනේ කර්ඩුවත් ඇරගෙන දීවෝත් හා විසාාල විනාසයක් වෙන්නේ කැගනිසා ඇතා නිර්විින්දනය කරඩට කියලා යවස්ථාවේද වෛද්‍යවරු ඇතා නිර්විින්දනය කරලා ටික වෙලාව කියයනට ඇතා හෙම මහමල්ලුවු මැඳ ඇදගෙන වැටුණක්ඒ අවස්ථාවේදී අපි විජාට ඉතාමත් මික්මණින් ගේ අවශ්‍ය කරන්නේ ති එබ් රන්සිවිගේ වගේම කරඩුව නැවත ඇතා සරසන මණ්ඩපේ කරා වැඩමෝගනාව ං ලියයාග නැවිල්ල වත්තපුටුව එසියල්ලම කඩිනමින් ලියයාග නැවිල්ලා ඒ ඇතා සරසන මණ්ඩපේ කරා රැගෙනවි නැවතත් වෙනත් ඇතෙකුට මේ සියල්ල රන්සිවිගේ බැඳලා ඒ අවශ්‍ය කටයුතු කරල දුන්නා බොහම කෙටි කාලයක් තුලදී. ඒක තවශයමේ දා අපි පලවෙනි වතාවට මෙවැනි අවස්ථාවට මූුණ දුන්න ඉතාමත්ම ැෑරුම්ටයුත්තක ටේවෙලායි මූුණ දුන්නේ මොකද එදායි පෙර ඉදිරි පස පෙරහැර ගමන් කරද්දි. ඒ අයවත් දන්න නෑ පිටිපස්සේ පෙරහැර මොකද උනේ කියලා අපි ඒ අයි කිසිෙනට නොදැන්නන්නට මේ කටයුත්ත කල නැවතත්ේ පෙරහැර ඒ ආකාරයෙන්ම තිබ්බවිදියට පෙරහර ගමන් කරන්නට අවස්ථාව සලසල දුන්න. ඒ බතුමාගේ අතේ. හැබැයි අපට ඉතා වැදගත්වෙන්නේ දැන් වචනකීපය ගුත්ත පුතුමාගෙන් පිටව වුණ වත්ත පුටුව ඒවක්ගේම රංසි වගේ. අපේ පුංචි දවාදරු වැඩසටහන් නරපු. ඒය කියන වචනටක දරුව ස හවැඩිහිටනොත් බහෝ දෙනා නොදන්නවා වට පුළුවන්. මෙතුමාගේ අතින් තමයි මේ කියන ඒ වචනවලට අදාල කරන්න උදේවල් ස්ථාන ගත පන්නේ. අපි කතා කරම ඒ අතීතය උරුමේ වර්තමානය තබාගන්න ව පුද්ගල චරිතය හල්පන් පහත්මානේ දැ ඔය හස්ය මංගල හස්තිරාජයා තමන් එනවා යම් ස්ානකට එතැන් පටන් ඔබතුට ාර වෙන හැබැයිඉතින් උඩාදරුවත් වගේ තමයි සාමානය අපිකි නොන ල්ලි ලමයි සියලුම දෙනා ඉන්න එකම හැඩයකට කෙලා කොහොමද මුල් කොටම ආවැැන් පස්සේ ඔය ඇඳු මයිත්තම් ලකල ඇසි කල්ල එයාටේ දෙවල් ලබා දෙන්නේ. ඇත්තෝ සෙම්ම ඇ ප්‍රධාන වාහල්කඩින් අපි ඇතුළට ගන්නවා ඇතා සරසන මණ්ඩපේට ගන්නකොට ඒ ඇතත්ට දැනෙනව ඇතිේ ම මේ එන්නත් මහා විශාල වගේීමක් භාරධූරකාරයක් ඉෂ්ට කරන්නට කියලා. ඒ අවස්ථාවට ආපුවාම අපි ඉත්තාහමත් මාදරෙන් දරුවෙක් හා සමානෝ ඒ ඇතාට අපි සලකනවා මොකද. ඉතාමත්ම වැදගත් භාරධදුරකාරයක් කරන්නට එන්නේ. ඒවට පසේ අපි ඇත අපිට සමීප කරගැනීම සඳ අපිට මිත්‍ර කරගන්ට ආපු ගමන් අපි කරන වැඩේ තමයි පලතුරු ටිකක් නුව හකුරු ටිකක් උද්ගස්ටිගත්දීලා ඇතට සංග්‍රහයක් කරනවා. ඇතත් එතෙන් ඩාවාම හොඩ වැලදික් කරලා ඒක ඉල්ලනො පුරුදු වෙලාතියෙන්නේ. ට පස තමයි ඇත අපිත් එක්ක බෝම කොළු පංග වෙලා මේ කටයුත්ත කරගන යන්ට අපිට ඉතාගින් ඒ දෙේන සහයෝග යගෙන් අපි නෝඩුව ලබෙන ො කිසිම කරදරයක් නැතුව මේ කටයුත්තු කරනකං බොහම නිසල්මනය ඉන්නවා. ඉතාමත්ම වගකීමක් ඒවගේම ඇතාගේ බඩ ඇටින් ගරිිංගල පටි තද කරලා ඒවා කරනකොට කිසිම කලබලයක් නැතුව හැලවල්මනක් නැතුව ඉන්නෝ අපිට මේ කටයුත්ත කරගන්නට යාගේ සහයෝගේ ලබාද දෙනවා. හොඳයි ඒ සහයෝගයේ ලැබෙද කොත නින්ද පටන් ගන්නේ අපි දැන් අපි දකිනවවා හස්ථතියා ගන් කරනවා හරි අලළංකෘතයි ලස්සනයි මිනි සුදදුහොත් මුදුන්දීල වඳදිනවා. ඒ වන්දනයේ පූජනයත්වයට පත්වන හස්තියාගේ ඒ නිර්මාණාත්මක ඇඳුම, කොයි ආකාරයට ආරම්භ වෙනනි කො ින් ආරම්භ කරන්න ක විදි. අපි ආපු ගම පළමෙන්ම කරන්න ඇතාගේ පිටමතට දානවා කෙද්දක් දානුව ඒකට කියෙන ඇත්හැට්ටේ කියලා. ඒ ඇත්හැට්ටේ දැම්මට පස්සේ ඒ මත තියනවා මෙට්ක්. ඒ මෙට්ටි තියලා ඒ මෙට්ටෙඋඩ තමයි වතපුටුව කියන ඒ උපකරණය අපි තියන්නේ. අරදැන් ඔය රූපරාමරුණුත් පේන එක තමයි ඒ වතපුටුව තියලා වතපුටුවටට තියෙනවා විශේෂයෙන්ම සකස් කරපු හම් පටි විශේෂයක් තියෙනවා ඒ පුටුව තද කරන්නට. ඒ හම්පටි තියෙනවා හතරක් දෙපැත්තට දෙක ගානි ඒ හම්පටි දාලා ඒක වතපුටුව බැලැස්වෙන විදියට ඉතාමත්ම ශක්තිමත් විදියට පටි වලින් අද කරනවා. ඒ හරි අමාරු වැඩක්ඒ පටි ඉරකරන එක. ඊට පස්සේ ඒක අවසන් වනන්ට පස්සේ නැවත තියෙනවා රෑන් ලණවක්තියනෝ එරෑන් ලන්නුව දාල තමයි දෙ පැත්තට වතපුට සම බරවෙන්ට බැනස් කරලා සම මට්ටමේ තියෙන්ට හදා ගන්නේ. ඒ වතපුටුව ඊට පස්සේ ඒ ආකාරයට ස්‍රූදාානන් කරන්නට පස්සේ. ළඟට හොඩවැල්ල පැත්ත වැහෙන්ට අද නැඳමට කියනවා අපි නෙත්තිමාලි කියලාඒ නෙත්ති මාලේ දාලා ඊට පස්ශසේ කංවොලට කං වැසුම් ඊළඟටකං චාමර ඒවා සවිකරට පස්සේ නැවතත් අ වතපුටුව තිබ පැත්තට පිට පැත්තර නැවතත් තියෙනවා ඇත් හැට්ේ අදදාහන් ඉතාමත්ම අලංකාර විදියට සගස්කරපු විදුලි බල් වල්ලින් සාරසපු ඒ ඇත් හැට්ටේ දාලා ඊට පස්සේ තමයි රන්සිවිගේ ඒ වතපුට මත තබන්නේ ඒ කරලා ඒ ඒකත් රන්සිවිගේ සවිකරන්නට තියෙනවා විශේෂ ඇනවගයක් තියෙනවා ඒ ඇන දාලා රන්සිවිගේ කොහටුවත් ඇලවෙන්නට වැටෙන්න්නට නැති වෙන්නට හිරකරනවා රන්සිවිගේ. ඊට පස්සේ ඒ අවසන් වුණට පස්සේ විදුලිය සැපවීම සඳහා මේ රංසිවිගේ ඇතුළට අපි බැට්‍රී හතරක් දානෝ. බැටට්‍රී ලොකු වාහන බැට්‍රී හතරකින් තමයි ඒ රන්සිවගේටක් ඇත්තහඇට්ටත් නැත්ති මාලිටත් විදුලි යාලෝකයේ සපයන්නේ. ඒ සියල්ල මවසන් වුණට පස්සේ රන්සේවගේ ඇතුළි සධාතුක කර්ඩුව තැන්පත් කරන ආසනයේ තැන්පත් කණ්ඩුවුණනි.ඒය ආසනේ ඇතුළි තැන්පත් කරල ඒ ඉවරුණට පස්සේ එතන් අපේ සැරසිලි කටයුතු අවසන්නනවා මල්ලොවල් පලන්දලා ඒ අවශෙසියල්ලම කරාට පස්සේ කටයුතු අවසන්න නවා එතැනින් පස්සේ තමයි උඩු මාලය ඉඳලා සදාතෝ කර්ඩුව ඇතු පිටට වැඩමුණු ලබන්නේ. හොඳයි ඔන්න සැකවින් කටයුත්ත කරනාකාරය පැහැටලි කලා. ඇල මන්තේ මහමානව දැන් කුමන සත්වයාටද නැතිනම් හෝයු ඇතට ද හරි පහසුවක් තිබුණ සහ කාඩද පහසුවක් ුණේ කැනෙ මේ වැඩ කටයුත්ත කර බුතුමාගේ සේවාකාල දැන් අවරදු පණහක තාසන්න එම විශේෂිත කෙනෙක් ඉන්නවවා. විශේෂෙන්ම රාජ අතා ඉතාමත්ම සුවිශේෂයි. රාජට කිසි කරදරයක් නැතුව ඒකට යුතු කරගන්න පුළොන්න ඊට පස්සේ හම්බච්ච ඇතුත් හම ඒ තරම් අපිට කරදරයක් නං වනේ නෑ සියලු දෙනාටමර ටිකක් මේ නැදුංගමේ රාජට තමයි පොඩි අපාතවතින මො ඇත විශාලත්වෙන් සහ උසින් වැඩි නිසා. ඒ ස්ාන ටම ටික් කරදරයි මොකද ඇත්තගේ දල දෙකයම විශාල ඒතන හරුවගන්නට. ඒ මේ කටයුතුටයක් අපහසුයි නැත්තන් අනියෙකුත් ඇත්තු කවුරුත් අපිට හෙම අපහසවක් ුණේ නෑ. දැන් මේ වන්නකොට රාජගෙන් පස්සේ රතුනපුරේ සමන්දේවල්ල ඇතා ඒ රම සමන්දේවාල ඇතයට පස්සේ හෙ අන් තුඩුව ඇත යිටිය ඊට පස්සේ වැෑවලදිනී ඇතා ඒවගේම බෝතලේ ඇත අවස්ථා කීපයක සම්බන්ධ කරගෙන තියෙනවා. ඉට පස්සේ මිල්ලං ගොඩ ලොකු ඇත අවස්ථාකිීප එක සම්බන්ධ කරගන තියනෙනවා ඔය අදිවසෙන් නැත්තු ගණනාව ගීට පස්සේ ඔය නැදුංගමුව ඇත ඉවස්සේතරග රෝණ මා කතරගම දේවාලේ වාසන ඇතා ඔය අදි වසෙන් සභබයි කරනැවිල්ල දැන් මේ වෙන විට දල්ලදා මාලිගාාව ඉන්දිරාජ සිංහ රාජ ආදී ඇත්තු තමයි අපිට මේ සැරි පෙරහරට සම්බන්ධ කරගන්න පුළුවොන්ගල තියෙන්නේය. හොඳයි. අපේ මේ පිළිබඳෝ ඉදිරිටත් කතා කරමු, කෙටි විරාමයක් ලබා ගම නතුරු නැමත හස්තිරාජවංශය සමගෙන් එක්කාසවමු. බ නැවත් හස්ස රජවංශය සමගෙන් අපි කතා භා කරමේ ඉන්නේ මංගල හස්ති රාශයා ඇඳුමයි තම් සහිතව පෙරහර මංගල්ලේ ගමන් කරදදි හරි පපුූරත්්‍යයක්න ැ ඒ නොදුට පැත් ැතනම් තුලාන්තේ පිබඳ ොහදනක් න්න්නේ ඇතුළලාන්තේ පිබඳ කතා භා කරන්නේ බන්ධාර හැලමල්පේ මහත්මාතමයි ඒ. රාජකාරය දරන උත්තම පුරුෂය එතුමන් සමගෙන් කතා භා කරන්න. තව ප්‍රශ්නයක් දැන් මේ රාජාරය බතුමන්ට බාර වෙනවා පිය පාර්ශුවෙන් ලැබෙනවා තමන්ට. බුණු මේ රාචකාර ේවකාරයා ඔග බතුන් කරගෙන වාසනාවක්තියර නිසාම. ීදනෙක්විතර සහ සම්න්ධ කරන්නවාද මේ තනියම කරන්නට බෑ කීදනෙක්විතර තුමවාන්තක වද හොමද. මේ තනයම කර අමාරු කාරයා මේක ඉසාල්ල පිරිසක් මුකල් සබයිකරව ගන්ටෝනේ බොදර පට්ටිහෙම හිරකරගට සක්ිමත්ව තියන්ට ඒක තනම කරන්න බෑ. ඒකට අපි දුලාක් පහළුවක් විතර තරුණ පිරිසක් සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒත් හොඳට පුහුණු වෙලා මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් අය. ඒගේ සහය ඇතිව තමයි මේ කරන්නේ ඒ ප්‍රමාණය අවශ්‍යය. ඔු එතකොට දැන් ඒ පිරිස වාර්ෂිකව ඒ අ හැමදාම වාර්ක ට එක්සුන යලා දන්න මේ හස්තියායට මෙච්ච ප්‍රමාණයක් කොනික් බතුම ඉදක්න්නනොද මේ හස්තියාට ඇඳම එක්කාසු කරද්දි මච්චර ප්‍රමාණයක් අද කළ යුතුයි. කොහොම දේ නිර්නාායක හදාගන්න. ඒක ඒ සතාගේ හැටියට තමයි ඒ අවස්ථාව ීරණය කරන්නේ මේක කෝමද මොනවිදියට මෙතන පටීර කරන්නට ඕනි. ඒ අතාටාස්සුවක් නොවෙන්ට සමාර්යත්තින ඕනොට වඩා ප්‍රමාමන්ට වඩාක ඒර කරොත් පෙරහරරි යනකොට ටික් ඒ ගය ටිකක් අපාසට පත්වෙලා ටිියක් කලබල වෙන තත්වයට පත්වෙනවා. නමුත් ඒක එහෙම නොවෙන්නට අපි දන්නව ඇතෙන් ඩාව මේ ඇතාගේ ස්වභාවය අනුව මේ ඇතාට ගැලපෙන ප්‍රමාණය මෙච්චරයි කියලා. ඒ අනුව තම ඒක සකස්කරගන්නේ. හොඳයි. හරස කැවිලි දීලා යාලුකරගෙන කුළු පගකරගෙන මේ කටයුත්ත කරන්නේ දැන් අපි දකිනවා කරණුන් වහන්සේ තැන්පත් කරලා ඒ කටයුතු කරනක්. කොහොමද බොහෝ දෙනා දකින්න පෙරහැරමංගල්ලේ පමණයි ඔය කටයුත්ත කරද්දි. කොහොම ඒ ඉතා ගෞරවාන්විතුව කරන රාචකාරයක් සහ එකක කෝයියාකාට ස්ථාිකරන්නේ ඒ පිළිබඳව අපිතා කරක. අපි බොහො රාජකා බොහොම කැප වෙන්ටෝනේ. අපි පෙරහැරක් කිට්ටුවෙනකොට කාලයක් අඩුතර්මය මාසක විතර කාලයක් බොහොම පේවෙලා කැපවෙලා තමයි ඉන්නේ මළ ගිදරල්ල කිල්ලි කුණු ෙවල්ලොට නොගෙහිල්ල සූදානම් වෙනවා. ඒක අවශ්‍යමයි. මොකද මෙතන මේ රාජකාරය ඉතා උතුම් රාජකාරයක්. ඒක නිසා ඒකට සහභාගෙන අපි කිසි කෙනෙක් ඒවැනි අවස්ථවනවුන්ට සහභාගි නොවී ඉතාමත්ම. පිරිසිදුව බොහොම සද්ධාාවෙන් භක්තියෙන් ඇවිල්ල මේ කටයුත්ත කරන්නේ. ඊට පස්සේ අපි මේ වැඩටික අපේ සැලි කටයුතු අවසන් වනාට පස්සේ තමයි උඩුමාලය ඉඳලා සධාතුව කරඩුව ඇතුපිටට වැඩමෝ ලබන්නේ. දියවඩ ළමතුමා එහෙම නැතිවුුණොත් එතුමා නැති වුුණොත් තේවා ඔභාර නායක ස්වාමීන් වහන්සේ විසින් ඇතා සර්සන මණ්ඩපේ කරා උඩුමාල ඉඳලා පංචතූර්යනාද ඒ විසි සහිතව, ධාතුන් වහන්සේ තැන්පත් කර්ඩුව වැඩමඟනාවට පස්සේ. කාරය කෝරාල මහත්ම අතට එතනදි සදාාතුව කර්ඩුව පත් කරාට පස්සේ තුමා රන්සිවිගේ ඇතුළේ මේ කරඩුව තැම්පත් කරලා. එතුමා ඒ රංසිවිගේ ඇතුළි තැම්පත් කරන කරඩුව ඉතාමත්ම ශක්තිමත් විදිහට ඒ රංසිවිගේ ඇතුළේ එකට අවශ්‍ය කරන උපකරම සකස් කරලා තියෙනවා ඒ කරණ්ඩුව තැන්පත් කරඩ. ඒවා අවශ්‍ය විදිහයට යෝදලා එතුමා විසින් ඒ කටයුත්ත සිදු කරනවා ඒ අසලා අපිත් ඉන්නවා හරියට වෙනෝද කියලා බලාගෙන. ඒ ආකාරයට සිද්ධ වුණට පස්සේ තමයි පෙරහැර ගමන් ආරම්භ කරන්නට පටන් ගන්නේ. අපි දකිනෝව රූපරාමු කීපයකුත් දැන් මේගොය යම් අවස්ථාවකදි දැන්. හස්තියා ස්ථාන ගතරලා ඉන්නවා මේ කුමන කාරණාව දිටු වෙන්නේ. ඔය දැන් සිද්ධ වෙන්නේ රන්සිවගේ ඇතුළි කරණුන් වහන්සේ තැන්පත් කරලා ඉවරවෙලා නනායක හවාමෙන්න් වහන්සේලා එවගේම දේවනලමතුමා ඒ සඳහා මල් පූජ කරන අවස්ථාවද. හොඳයි. මෙවන් කටයුතු ඉටු කරන්නට වාසනාගුණයකෙන් හැබි හැළමල් ප මහත්මා සමගින් අප කතබා කරන්නේ. ඔබතුමන් තරුණවීදි තමයි මේ කටයුත ලැබෙන්නේ. වර්තමාන පරම්පරාව කොයි ආකාරයට මෙවන් කටයුතුවලට දායකවද ඔබතුමාගෙන් පස්සෙන් පහ ඔබතුමාගේ පුතාට අයවස් තව ලැබෙන්න්නට පිිබ කොහමද තරුණ පරපුරේ තියෙන්නේ මේ පිළිබඳව කැමැත්තක් තියෙනවද නැතිනම් ඔබතුමාන්ලාගේ පාර්ශුවෙන් ඔතුමට ලැබි තාමත්ම ගෞරවාදරෙන් ට යුත්ත කරන්න. මේ හැමෝටම නොල බෙනදයක් ඇැයි වර්මානය තරුණය කොහොමද මේක දකින්න. ඔවු දෙ මමත් මට බෝහම තරුණකාලගෙන මට අවුරදු දහටයේේදී තමයි මං මේ රාජකාරයේ භාරගත්තයේ පියාාගගේ බාාවෙන් පස්සේ එදා පටන් මේ දක්වා මේක අකණ්ඩුවගොමරගෙනනවා. දෙැන් මම මේ කටයුත්ත කරගන යනකොට දෙ මගේ දරුව මේකට යොමුුවෙන්ට එඒයට අදහස ඇති වෙලතියනවා. මේ වෙනගොට මගේ පපුත්තු දෙනෙක්කින්න තුන් දෙෙනනාම මේකට සහභාගෙන දැන් වසර ගණනාවගසිීට දැම්මට හිතරත් බොහොම සන්තෝසයි මම නැති අවස්ථාකුණක් ඒයට මේ වැඩි කරට පුළුවන් විදිනට ඒගුල්ු ැම් මේකට පුුණන් වෙල ඉන්න. ඒ ඕනම කෙනෙකුට මේ කටයුත්ත කරන්නට පුළුවන් ඒයට ඒ බාර දෙන්ට කිසිම මේ බයක් නැතු බාර දෙෙන්ට පුළුව. ඇ ත් පටන්ගන්නන්නේ අවුරුදු දහටේදේ. දැම් පුතාල කියයේ දිීවිතරද මේක හුරුපුුඩදුු කර. පුතාල පටන්ගන්නවට අවුරුදු තිහක් විතර වන තියහකර පස්සේ තම ඒ කොල්ලොන්ට මේකට සහභාගෙන්ටුනේ. මොකද ඒ වෙනකං ම මේ කරගෙනවා මට ආඩු ඇසෙම භාර්ගණ්ඩනේ පියාගේ අභාව ඇත්ේක් දැමොම ජියයුතුන තැරින්වා මම මේ කරන යනගමන් පුතු ඇවිල්ල මේක බලාගන කියන නිඳලා මේ අපප්චිත්තකිල් අපි මේ කරණ්ඩෝනේ මේ අපේ පරම්පරාව වැඩ. ගනිසා මේකටි හරුවෙන්ටොනිෙල් ඒගොල්ලු මම කියලවත් නෙව සොහෝසාහිෙම්මැවිල්ලා මේ දැන් සම්බන්ධ වෙනවා ඒ හැම කෙනාම්. ඉතාමත්ම සතුටින් කරනු. ඒ සතුට ඔබේ ඇතුමාගේ මෝඩෙෙන් අපට පේනවා. මේක ලෝකයක් බලංඉන්න කටයුත්තක්. ඔබතුමා නොදැක්කාට ඇතැම් තැන්වලදි කතාවෙන දේව ලපි දකිනවා. ඉතින් ඒක පුදුමාකාර සතුටක්නික මලිකරන්නට බැහැ. ඒ සතුට මං හිතනවා සඳගල බැහැගෙන යද්දී. මංගල හස්ති රාජයා දකිද්දි. ඔබතුමාට මොකද හිතෙන්න්නේ කළමට අහන් හිතනවා. ම ඉතිං පුදුමාකාර සතුටක් මොකද මේ දෙනවෝදාහක් සෙනග මේ අදාතුව කර්ඩුව ඇත පෙරහැරි දකිනට සාදුකාාන දීලා බලන්නේ මේ මංගල අස්තිරාජත් කර්ඩුවදිහත්. තොට ඒ කටයුත්ත මට කරන්ට ලැබී මනිත්තක මේක මේ වෙන දේවාලවල පෙරහැරයි තියන රන්සිවගඔල්වා ගෙනෙවෙයි. අපේ රන්සිවගේ බොහොම බරපතලයි විසාලයි. ඒවගේ මහරිම ලංකාරයි. ඒක ඒ තත්වෙන පත්කරන්න ඔය මල්ලල් එෙල්ලලා ඔය විදු ලයාාලෝකය යොදලා ඔය තත්ව පත්කරඩ. මේ ගොහොම ලොකු කැපවිමක් කරල තමයි ඒ කරන්න. ඉතින් ඒක නරඹන හැම කෙනාටම මේ රටේ පමණක්නවෙෙහි ෝක සියල්ලු රටවල් වලට මේක ප්‍රදර්ශනය වෙනවා. ඉතින් මම දැකලදින සහ රටවල් කකිීපෙකද්‍යිය යවත්තයි රටවල්වොත්මයනකට මේ පින්තුරේම දකි නොවවා. ඔ ඔබතුමාාවේ නිර්මාණය කරන හස්තියා. ලෝකයේ හැම රටකටම ගිහින් තියෙනවා. එක්කො ජායාරූපය එක්කො සමරු තිරිණයක්. කටුනායක ගුවන්තොටේදී බහුතරයක් දෙනා ගන්නේ මේ හස්තියාගේ අනුරුවන්. එතකොට ඔබතුමාගේ දෙයක්ස්ොලින් කියන කතාව තමයි. කවුරු කොහොම වුනක්. ඔබතුමා තමයි ශ්‍රී ලාංකිී අන්න්‍යතාවේ එක ඇැන ලංකාවේ අන්‍යතාවේ නිර්මාණය කරන ජාතික සංකේතයක් බඳ වූ ඒ හස්තියාගේ ඇඳුම නිර්මාණය කරලා ලංකාව කිවන් පස ලෝකයේ මිනිසු දන්නන්නේ මේ පෙරහර මංගල්ල බහෝ දෙෙන. ඒනුත් කරඩුන්හන්ස වැමවන්නව මංඟල් හස්තිරාජය පිළිබඳව තමයි බෞතරයක් කතා කරන. ඒ සතුට නිරාමිස සතුටක්. ඔබතුමාට ඒ සතුට විඳන්න ලැබීමම වසර හතලිස් අටක්. වසර පණහ ඊට වඩා වැඩිකාලයක් ඔබපුතුන් ඒ අටයුත්ත කරනවා රජාකාරයේ දේවකාරයක් හැටියට කරන පුද්ගල චරිතයක් බණ්ඩාර ඇලමල් පෙමහත්නා. මේක අපි දරුවන්ට පුංචි දරවා. වැඩිහිටිය සියලු දෙනාට අපි කියන්නේ. ජාතික සම්පතක් සුරකින සම්පතක් හැටියටම අප පිතුමන්න හඳුන්න්නන් ඒ මහා සතුට විඳින්නට ලැබෙන්නේ මෙතුමන්ට තාත්තාගෙන් පියාගෙන් අපපච්චකෙන් ලැබුණු උරුමේ ඒ උරුමේ රකින වර්තමාන පරම්පරාව නියෝජනය කරමින් අනාගත පරම්පරාවටත් ඒක ඒ දැනුම ලබාදමින් ඔබතුමන් කරන්නේ අනූපමය සේවාවක් ඒ අපිතාමත් මගේ කරනවා මාධ කාරංශයේ හැටියට ඔබතුමන්ලාව ජනගත කිරීමට ලැබීම අපි සතුටක් කියලා හඳුන්වන්නටත් තෝන අපි සලකන්න ැ. තරුණ පිරිස් මේ කටයුත සමගින් එක්කාන්සුන එතකොට යම් කෙනෙකුට ආසාාවක් කැමැත්තක් තියෙනවන ඔබතුන්ල්ලා සමගින් මේටයුතුවට සහ සම්බන්ධවෙන්නේ අවස්ථාවක් තියෙනවාද හෙම දැන් අප මේ කරන කණ්ඩායමක්කින්නහණ්ඩායමක් ඉන්නවා. ඒ ඒකෙන් පිටාපි කාටවොත් අවස්ථාව දෙන්න නෑ මොකොද මේවා හැමටම ප්‍රදර්ශනය කරන්නෙත් නෑහෙම පිවෙත්තියෙනවා ඒ ආරක්ෂා කරගණඩ ඕේ රහස්තින ඒවා නොකයන දිහොල් තියෙනවා. හොඳයි. දැන් පෙරහැර මංගල්ලි ආරම්භ වෙනවා. දින දහයක් පුරාවටම රාජකාරි කටයුත්ත කරනවා. වර්ෂාවෙනවා. එතකොට යම් යම් සුලන් තත්ත්වයන්නවා. ඒවාට සූදාානන්වෙන්න පපුතුමල්ලගේ කොයි විදිහයටද දැම් මේක වර්ෂාපනයේවෙදදි ඇඳම තෙත්වන්නට පුළුවන්. එතකොට සුලන් හාමන දිශානතිය අනුව වෙනස්වන්නට පුළුවන් ඒවට විකල් ප්‍රශෂනික තීන්දු තීරණ ගන්න සැසුමක් තිේෙනවාද. ඔහම මයි දැන් පෙරහැර පිටත්වනාට පස්සේ වරුසාාවක් ආවුත් ඒ වෙලාවෙද ඇඳුම නොතෙමේ ආරක්‍ෂා කරන්න ක්‍රමයක් නෑ. ඒ රාතයත් පොඩි වැස්සක් කාවා එහම නාමිතින් තෙමෙනවාය එක ඒක ආරක්ෂ කරගණඩි විදියක් නෑ මැනිත්ක මේ ඒක ඉතින් වැස්ස අවත් ඒ වැස්සේ පෙරහැර ගමන් කරන මනිතක දැන් අපි වනත් පෙරහැර යනකොට තෙමෙනවා කුඩයක් ඉහලන්නේ නෑ හැබැයි කොච්චර තෙමුණත් හෙම්බිරිසාාවකත් හැදෙන්නේ. ඒක තමයි දළද හාදුරන්ගි තියෙන අනුවාාද. කටයුතු ඒ දිහට කරනවනං ඒ කටයුතු සඳහා දාායිකත්වය ලබාදනවනන් ඒ පෙරහැර මංගල්ලේ රුවසිරිය මවන්න කැපවෙන පිරිසට වැස්ස බාධාවකුත් නෙමේ. තෙත බරිතඋු ශිල්පී වන්න පිවන් තෙත බරිතතු හස්ථරජාන් වවෙන්නට පුළුවන් පරහැර මංගලේ ගම කකරදදි තිබෙන්න වූ අපූරත්වය ලොවක් මවිත කරන්නට සමත්වන්නව පෙර හැර මංගල්ල ඔබ දකින්නේ ඒ බන්ඩර් ඇහලමල්පේ මහත්ම අතින් නිර්මිත වූ නැතිනම් නිර්මාණය වුණු අපූරත්වේ කැන්දගෙන අන්න ව හස. රාජැ රජුට හිමි මහා සම්පතක් වර්තමානය භූපතිත්වයට වඩා ගරු කටයුදේවත් නිළිමතුමන් සන්තකයේ තිබෙන්න්න ත් දදා වහන්සේ කරණුන් වහන්සේ මේ පෙරහැර මංගල්ලයටට එක් හස්සු කරමින්ම ඇහලමන්තම මහත්මානනි දැන් හස්තියා පැමිණිල මේ ඇඳුම් ආයිත්තම් වලින් සුසදිල ගමන් කරනවා. මේ අය දෑල සමඟ ගමන් කරනවා. දැන් ඒ කටයුතු දකිද්දි මේ ඇගේ චර්යාවන් නොල වෙනස්කන් එහම තියෙනවද කොහොමද කකි. ඒට මේ ඇඳුම දකිද්දි ැතිනම් මේ හස්න් ගමන් කරද්දි ඒ අයගේ අනිත් පාර්ශයධපර්ශයේ යද්දී ගමන් කරද්දි ඒකට බලපෑමක් එහම සිදුවන්නේ නැතුව කහොමදේටයුතු කරන්නට ඔබතුමල්ලා කටයුතු යොදා ගන්නේ. විශෂෙන්ම වැඩමාන හස්තිරාජයගේ ඇඳුම අනිත් අලින්දි හස්තීන්ට වඩා වෙනස්. මොකද ඒකට සමාරයට බැලූ බැල්මට ඕනමකිෙනුට පෙනෙන්ට පුළුවන් ඒකම වගේ ඇඳුම් දෙකක් කියලා. එහම තමයි පේන්නේ නමුත් වැඩඹෝන හස්තිරාජයගේ ඇඳුම ඊටට සුවිශේෂයි ඒකේ ඒ තියෙන ඇඳු මේ මිමි වෙනස් ඒවගේ මේ නිර්මාණ දෑලි යන ඇතුන්ගේ ඇඳුම්වොල්ට වඩා වෙනස් විශේෂෙන්ම මුල් තැන දීල තියෙනවා සදාාතුව කරම්ඩුව වැඩමෝන හස්තිරාජයට පලඳනා ඇඳුම් කට්ටට විශේෂ තනක් දීලා තියෙනවා. හොඳයි. අපි සම්පතක් නැතිනම් ලෝක උරුමයක් රකින්නට කැපවුණු පරම්පරාවක් හස්ති රාජ වංශයේ, අපි හැමදාම මේ අණ්ඩපේත සසාකච්‍යාමාන්්ඩේපයට හැඳවගෙන අ දවසේද අප සමගෙන එකක්සුේ බන්ඩ හමල් පේ හත්ම මංගල හස්ති රාජයා. ඔබ දකින මහා උචාරුවෙන් ගමන් කරන උත්තම කරුණ වහන්සේ තැන්පත් කරගෙන සාදු නද මැද ගමන් කරන්න වවස්තියාගේ නිර්මාණ ශීලිත්ව නිර්මාණය කරන්න අවබපුද්ගල චරිත. චිරාත් කාලයක් ඔබතුමන්ගේ මේ වටිනාකම අපට අගේ කරන්නට පුළුවන් හතලිස් අටවුරුද්දක් ඉන් අනතුරුව ඊළඟ වසරෙේ දී පනස්වරුද්දක් ඒ කටයුතු ඉට කරන්නට ලැබෙනව ඒ වගේ මිරත් කාලක් මේ කටයුතුරට ලැබෙනට ලිබපුතුමන්ට ආශිර්වාධාත්මකව කතා කරනවා සහ අඩ දවසට අපි සමුදනුවම් ආයිබෝනපුතුමාන් මෝවිස්තු. අපි නැවත දවසක හමුුවන්නේ හස්ේ රජ වංශවයෙන්මයි. ඔබ සියලු දෙනනාට උත්ත මූදලදා හමුදුුවන්ගේ පිහිට රක්ෂාව රැකවරණේ.